සුබ දවසක් මිත්‍රවරුනි ඔන්න ඔයාලට මම අද ගෙනල්ලා තියෙනවා බොහොම කාලයකට කලින් තෙල් සායම් චිත්‍රයක් ඒක මම නිකම්ම ඒ තෙල් සායම් චිත්‍රේ අඳින විදිය අප්ලෝඩ් කරා විතරයි හැබැයි මම අද ඔයාලට වොයිස් ඕවර් එකක් දාලා ඒක අඳින විදිය පොඩ්ඩක් පැහැදිලි කරනවා ඇයි මම මේ දේවල් මේ තැන්වලදී කරන්නේ එතකොට කොහොමද ඒවා කරන්නේ මොකද්ද ඇත්තටම මෙතෙන්දි වෙන්නේ කියන කතාව මම පොඩි පැහැදිලි කිරීමකින් අද කරන්න තමයි හදන්නේ පුළුවන් අය බලන්න නිකන් කලින් බලලා නිකන් කම්මැලි වගේ නම් යන්න එක ගැටලුවක් නෑ කොහොමත් දැනට මගේ channel එකත් එක එකතු වෙලා ඉන්න ඔයාලා මම හිතනවා මගේ වීඩියෝ සම්දාම් බලන ඔයාලා මගේ channel එකත් එක්ක ආදරෙන් සාදරෙන් බැඳිලා ඉන්නවයි කියලා. ඉතින් අපි මෙතෙන්දී හැමදාමත් වගේ ඔයාලගෙන් මම ඉල්ලන්න කැමතියි මේ වටපිටාවේ තියෙන noises ගණන් ගන්න එපා කිසිම දෙයක්. මොකද ඒවා noises ම තමයි ප්‍රධාන පාරක් අයිනේ ඉන්නකොට videos කරන්න බැරි අමාරුයි. මොකද sound proof කරපු studio එකක් ඇතුලේ ඉඳන් නෙමෙයි වැඩේ කරන්නේ කුරුමිනියෝ අඬනවා එතකොට කුරුල්ලෝ අඬනවා කුරුමිනියෝ මිත්‍රවරුනි අපි පටන් ගන්නවා අපේ canvas එකට ඕන් කරන්න මුලින්ම හේතුව තමයි canvas එකට ඕන් කරන්නේ මේ canvas එකේ සුදු පාට areas වලින් එන disturbance එක අඩු කරගන්න. ඉතින් මම වැඩිපුර තියෙන oil paints ටික wipe කරගන්නවා. ඒ වගේම turpentine layer එකකුත් දාලා ඊට පස්සේ ඒක තා බුරුල් කරගෙන ඊට පස්සේ මම මෙතන තියෙන බිත්තරේ හැඩයට මම මෙතන තියෙන මේ ටික මේ paints ටික වැඩිපුර තියෙන paints ටික wipe කරගන්නවා ඊට පස්සේ මම dark areas ඉස්සරවලාම light and shades නේ මේ පිටරේ තියෙන්නේ areas දෙකකට බෙදලා එක පැත්තක lights අනිත් පැත්තේ shades විදියට බෙදලා shades පැත්ත මම පොඩි shading එකක් දාගන්නවා block කරගන්නවා ඇත්තටම මෙතෙන්දී මෙන්න මේ විදියට ඊට පස්සේ මම මේකේ 7 ali ටික ඇඳ ගන්නවා ඒ කියන්නේ මම දැන් මෙතෙන්දී drop shadow එක ඇඳ ගන්නවා මේක ඇත්තටම drop shadows දෙකක් තිබුණා ඒ කියන්නේ cast shadows දෙකක් තිබුණා ඒ cast shadows දෙකම මම ඇඳ ගන්නවා ඊට පස්සේ දැන් මේකේ මට කලින්ම කියන්න ඕන මේකේ light එක cool light එකක් වෙట్లా තියෙන මේ පිටරේට ඒ නිසා මේකේ මම දා ගන්න shadow එක මම බලනවා පුළුවන් තරම් warm shadow එකක් දා ගන්න එතකොට අපිට පුළුවන් අර cool and warm වලින් මෙන්න මේකේ වෙනස contrast එක පොඩ්ඩක් වැඩියට පෙන්වන්න දැන් මම මේකේ මේ white areas නැත්නම් අපේ light area ටික මේ විදිහට දා ගන්නවා ඒ වගේම තමයි ඔයාලා දන්නවා ඇති අපි මේ වගේ object එකක් අඳිනකොට මේකට light එකක් වැටුණාට පස්සේ light එක object එකට විතරක් වැටෙන්නේ නැහැ ඒ light එක වැටෙනවා ඒ object එක තියෙන මතුපිට පෘෂ්ඨයටත් ඊට පස්සේ ඒ මතුපිට පෘෂ්ඨයෙන් ආයසරයක් ආලෝකය පරාවර්තනය කරනවා ඒ පරාවර්තන ආලෝකත් අපි මේ තැන්වලදී අඳින්න ඕන දැන් මම මේ ෂැඩෝ එකේ උඩ කොටස පොඩ්ඩක් කූල් යට කොටස තමයි වෝම් වෙලා තියෙන්නේ ඔයාලත් ගෙදරදී ට්‍රයි කරලා බලන්න ඔයිල් පේන්ට්ස් ගෙනල්ලා දැන් මේක එක දවසක පැයක් වගේ ඇතුළත ඇඳපු චිත්‍රයක් ඒ කියන්නේ මගේ වෝම් මෑන් කූල් ස්ටඩි එකක් තමයි මම මෙතන මේ කරලා තියෙන්නේ කලර් ටෙම්පරේචර්ස් වල ඉතින් මම මේකේ තව තවත් මේ ලයිට් ඒරියාස් ටික තමයි හදාගන්නේ. ඔයාලට ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරද්දී තියෙන එක හොඳක් තමයි ඔයාලට වැඩිය කලබල වෙන්න ඕනේ නැහැ චිත්‍ර අඳින්න. මොකද වේලෙන්නේ නැහැ. අපිට ඕනතරම් chance තියෙනවා මේක blend කර කර අඳින්න.
ඉතින් ඔයා පාවිච්චි කරන පින්සල මොක වුණත් මට මෙතෙන්දි කියන්න අමතක වුණා මම මෙතෙන්දි ඇත්තටම මේ පාවිච්චි කරන්නේ සින්තටික් බ්‍රසිල් එකක් තියෙන පින්සලක් ඔයාලට පුළුවන් බිත්තරයක්ම ඕනේ නැහැ ගෙදර මොනවා හරි ගහකින් ගෙඩියක් වැටිච්ච එකක් ඒ වගේ මොකක් හරි දෙයක් දාලා මේ වගේ අධ්‍යනයක් කරන්න හැබැයි මන් කියන්නේ මේ වගේ අධ්‍යනයක් කරනකොට ඔය කට්ටිය ෆොටෝ එකක් බලාගෙන මේ අධ්‍යනය කරනවට වඩා ස්ටිල් ලයිෆ් එකක් කරනකොට ඒ ෆීලින් එක ගන්න නම් ඔයාට සිද්ධ වෙනවා හරියටම ඒ අයිටම් එක මේසෙ උඩ තියලා අඳින්න ඉතින් මේකත් ඒ විදිහට මම මේ දවස්වල කරපු එකක් අවසනාවකට මම මේ බිත්තරේ මේසෙ උඩ තියාගනිපු කොටස ඔයාලට වීඩියෝ කරන්න බැරි වෙලා තියෙනවා ඒකට අනේක වාරයක් සමා වෙන්නේ කියලා තොන්න මං ඉල්ලනවා මේ වීඩියෝ එකෙන් ඔයිල් පේන්ට්ස් එක වැඩ කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න මොකද ඔයිල් පේන්ට්ස් වල අර නිකන් මඩ ගතියක් නැත්නම් පේන්ට් එක කබලන් වෙලා පේන්ට් එකට සිද්ධ වෙන්න තියෙන උකුම දේවල් සිද්ධ වෙන්න මා වෙලාවක් යන්නේ නැහැ පොඩි වෙලාවක් යන්නේ ඒ නිසා පොඩ්ඩක් ඒකත් සැලකිලිමත් වෙන්න හෙමින් වැඩේ කරන්න වැඩිපුර සායන් ඔයාට පුළුවන් මෙන්න මේ මං අයින් කරගන්න විදියට පින්සලේ මීටෙන් නැත්නම් මොකක් හරි ස්ක්‍රේප් එකකින් නැත්නම් පැලට් නයිෆ් එකකින් හරි චුට්ටක් ඌරලා අයින් කරන්න වැඩි වගේ තේරෙනවා නම් පේන්ට් එක ඒ කියන්නේ මේක අපි ලේයර්ස් බයි ලේයර්ස් කරන චිත්‍රයක් නෙමෙයි මේ චිත්‍රය එක දවසකින් ඇඳලි ඉවර කරන එකක් චිත්‍රයක් කියන්නත් බෑ ඇත්තටම මේක ඔයිල් ස්කෙච් එකක් මොකද මම මේක 100%ක් ඉවර කරන්නේ නැහැ දැන් මේක මේ කාස් ෂැඩෝ එකක් වගේ අඳිනකොට වුණත් ඔයා සැලකිලිමත් වෙන්න ඕන එතකොට දැන් මෙතන කාස් ෂැඩෝ දෙකක් තියෙනවා ඒ කියන්නේ ලයිට් සෝසස් දෙකකින් තමයි මේ එන්නේ ලයිට් එක දෙපැත්තකින් එනකොට ෂැඩෝ ෂැඩෝස් දෙකක් හැදෙන්න ඉඩකඩ තියෙනවා හැබැයි අපි එතෙන්දි බලන්න ඕන මේක ස්ට්‍රෝං ලයිට් එක මොකද්ද ඒ වගේම තමයි වීක් ලයිට් එක මොකද්ද කියලා ස්ට්‍රෝං ඒ කියන්නේ ශක්තිමත් මාලෝක එන පැත්තේට විරුද්ධ පැත්තේ තියෙන එහෙම නැලි නැත්නම් ෂැඩෝස් ඔක්කොම වැඩිපුර ඩාක් වෙනවා ඒ වගේම තමයි අනිත් පැත්තේ තියෙන අනිත් වීක් ලයිට් එක එන පැත්තේ තියෙන ෂැඩෝස් අරකට සාපේක්ෂව අඩුවෙන් තමයි ඩාක්නස් එකක් පෙන්වන්නේ ඉතින් සැලකිල්ලකින් අඳින්න ඕන වඩ ස්ටෙල් සායම් මාධ්‍ය දැන් අපි මේක දවසකින් වගේ කරන වැඩක් නිසා අපිට තෙල් සායම් මාධ්‍ය ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙජිටබල් ටර්පන්ටයින් එක වැඩිපුර පාවිච්චි කරලා ඒව නම් හැබැයි ඉතින් ඔයාම එක්ස්පීරියන්ස් කරලා ගන්න ඕන කාටවත් උගන්වල මන් නම් හිතන්නේ නැහැ ලොකුවටම දෙයක් කියලා දෙන්න පුළුවන් වෙයි කියලා මොකද තමන් අඳින විදිය තමන්ගේම එක්ස්පීරියන්ස් එකකින් කරගන්න පුළුවන් උගන්වන්න පුළුවන් අවබෝධයක් දෙන්න පුළුවන් කන්සෙප්ට් එක සහ මේක වැඩේ කරන විදිය තමයි චුට්ටක් ඔයා බලාගෙන අඳින්න මොකද මෙතෙන්දි මගේ කැමරාව පොඩ්ඩක් අවුට් ඔෆ් ફોකස් වෙලා වගේ හැඟීමක් මත තියෙනවා මොකද පොඩි බ්ලර්රි ගතියක් මේකේ බලා ගන්න පුළුවන් වාහන යනවා ඒව ගණන් ගන්න එපා ඊට ගමන් බස් මෙතනින් යනවා හෝන් ගහනවා දැන් මේ දවස්වල කොරන්ටයින් පීරියඩ් එකක් කියලා නැහැ වාහන පීක් ගාලා හෝන් එක ගහගෙන යනවා ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ පීග් හෙයා බ්‍රෂ් එකක් ලංකාව ඇතුලෙන් අඩුවට ගන්න පුළුවන් පීග් හෙයා බ්‍රෂ් තියෙනවා ඉතින් ඒක පීග් හෙයා බ්‍රෂ් එකක් දැන් ඔයාලට පේනවා ඇති ඔයාලා හිතන්නේ නැති ඉස්සර වෙලා තිබුණ ආ සුදු පාට තමයි කියලා එහෙම නැහැ මෙතෙන්දි මම දැන් මේ ලයිට් එක තමයි මම මේ අඳින්නේ ඇඳගෙන මෙහාට මෙහාට එනකොට ඔයාලට තේරුම් ගන්න ඔයාලගේ ඇහැ රැවටෙන තැන් තියෙනවා ඉතින් මට තව මේකේ ලයිට්ස් දාන්න පුළුවන් ඉතින් මං හයිලයිට් එකක් දානවා ඒ හයිලයිට් එක දෙන වෙලාවට ඒ හයිලයිට් එකත් මම දෙන්න ඕනේ ඒකත් මම සම්පූර්ණ සුදු පාටම හයිලයිට් එකක් දාන්නේ මම මෙතෙන්දි පාවිච්චි කරන සුදු ගැන කතා කරොත් මේක ටයිටේනියම් වයිට් කියන වයිට් එක තමයි මම මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේම තමයි මම මෙතෙන්දි ඩාක් එකට පාවිච්චි කරන්නේ
බර්න්ට් අම්බ කියන කලයක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මෙතෙන්දී highlight එකක් තියුවා highlight එකක් නෙමෙයි අතරම දෙකක් වගේ තියෙනවා දෙකක් ඊට පස්සේ බෑක් එකේ තව චූටි highlight එකක් මන් නෙමෙයි හැබැයි reflection light එකක් ඒක හැබැයි reflect වෙලා වැඩිපුර reflect වෙච්ච තැනක් තමයි ඒ තියෙන්නේ දැන් ඔයාලට මෙතෙන්දී තව පොඩි අවබෝධයක් ගන්න පුළුවන් ඔයාගේ light source එක තියෙන ප්‍රමාණයත් එක්ක light source එක ගොඩාක් ළඟින් තියෙනවා නම් ඒකේ තියෙන reflections එතකොට light and shadings වල edge ඒවා එහෙම ගොඩක් sharp වෙන්න පුළුවන් light එක දුරට යන මේ sharpness එක අඩු වෙනවා ඒ වගේම තමයි shadows වල තියෙන sharpness එකත් light එක ළඟට එන්න වැඩි වෙනවා ඒ වගේම shadows වල තියෙන darkness එකත් ළඟට එන්න වැඩි වෙනවා දුරට යනකොට ওই ටික ඔක්කොම sharpness අඩු වෙලා එතකොට light එකේ තියෙන ලයිට් එකේ තියෙන ෂාප්නස් ඒ වගේම ඩාක් එකේ තියෙන ෂාප්නස් ඔක්කොම අඩු වෙලා තමයි දුරට දුරට යන්නේ. ඉතින් දැන් අපේ මේ බිත්තරේ වැඩේ ෆිනිෂ් එකට ගොඩක් ළඟයි. ඒ නිසා මේ බිත්තරේ දැන් ඇත්තටම ඇදකුද තියෙනවා. ඒ ඇදකුද ටික යවා ගන්න එක තමයි මම පසුබිම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ කරන වැඩ ටික කරන්නේ. මොකද අපි මෙතෙන්දී ස්කෙචින් ටූල්ස් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි චාකෝල්වත් පැන්සලක් පාවිච්චි කරේ නැහැ. ඔයා දැක්ක මුලින් ඉඳන්ම අපි පින්සලෙන් තමයි කලර්ස් වලින්මයි වැඩේ කරගෙන ගියේ. ඉතින් මම වගේ කම්මැලි කට්ටිය ගොඩක් වෙලාවට එහෙම තමයි කරන්නේ. මොකද ටික කාලයක් යනකොට ඔය ස්කෙචින් ටූල්ස් පාවිච්චි කරන්න නැත්නම් ඩ්‍රයි මීඩියම් පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔයාගේ රුචි අරුචිකම මත තීරණය කරන්න පුළුවන්. සමහර වෙලාවලදී මම ඇඟිල්ල පාවිච්චි කරන්න පුළුවන් ඒ ගණන් ගන්න එපා. අපි සමහර තැන්වලදී අපිට පින්සලෙන්ම බ්ලෙන්ඩ් කරන්න බෑ. එතකොට ටෝනල් වැලියු එකක් වෙනස් කරගන්න. එතකොට ඉතින් මේ ටෙක්නික් අනුව මගේ ටෙක්නික් අනුව මම ඇඟිල්ල වගේ දෙයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්දී. ඉතින් අපි තෙල් සායම් ගැන ඉස්සරහට තව කතා කරමු. ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න ඊට පස්සේ එහා පැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න පුළුවන් ඔයාට මේ වගේ වීඩියෝ එකක් ගැන නැත්නම් මේ වීඩියෝ එක ගැන මොකක් හරි complaint එකක් blame එකක් නැත්නම් මොකක් හරි වෙන ඕනම දෙයක් අපේ comment box එක තියෙනවා පල්ලෙහා ඔයාට ඒක එතන පළ කරන්න පුළුවන් ඒ වගේම ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ෂෙයා කරන්න ඕනෙත් නැහැ. අපිට සපෝට් එකක් විදියට ඔයාලට පුළුවන් ලයික් එකක් දාන්න. එහෙනම් අදට අපේ මේ වීඩියෝ එක ඉවරයි. මම ගිහින් එන්නම්. මම ජනේත්. අයිබෝවන්.